ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අද ඔබ හමුවන මම ප්‍රසාද් සඳුන් ජීවන්ත ප්‍රථමින් දකිමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල විසිහත්පන වසරටත් දිබුලාගල හාමුදුරු වූ අනුස්මරණය කෙරෙයි කුරුපලානේ ස්ත්‍රී සීවලි ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට ජන දුකට පීඩ වූ හැටි දරුවන් 11 දිනකගේ පියෙක් අවුරුදු 69 දී වෛද්‍ය උපාධියට සැරසෙයි දිබුලාගල හාමුදුරුව ලෙස ප්‍රකට පූජ්‍යපාද කිතලගම ශ්‍රී සීලාලංකාර නායක ස්වාමින් වහන්සේගේ 27 වන ගුණානුස්මරණය අදට යෙදී තිබෙනවා. ඊට සමගාමීව වැඩසටහනක් දිබුලාගල ආරණ්‍ය සේනාසනයේදී සංවිධාන කොට තිබුණා. දිබුලාගල ආරණ්‍ය සේනාසන අධිපති පූජ්‍යපාද මිල්ලානේ සිරිආලංකාර නායක ස්වාමින් ජන් වහන්සේගේ අනුශාසනය මත දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව ගුණානුස්මරණ වැඩසටහන සංවිධාන කර තිබුණා. සීලපුර මන්සන්දිය දක්වා පාගමනින් වැඩම කළ පූජනීය සංඝරත්නය එහි ස්ථාපනය කර ඇති පූජ්‍යපාද කිතලගම සීලාලංකාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුවා. දිඹුලාගල ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේදී ගුණානුස්මරණ වැඩසටහන පැවැත්වී අනතුරුවයි. ත්‍රස්තවාදීන්ගේ වෙඩි උණ්ඩයට ගොදුරුව මීට 27 වසරකට පෙර අපවත් වී වදාළ පූජ්‍යපාද කිතලගම සීලාලංකාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය කේන්ද්‍ර කරගනිමින් ප්‍රදේශයේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කළ භික්ෂුන් වහන්සේ නමක් දිඹුලාගල හාමුදුරුව නමින් නිර්මාණය කෙරුණු ගීතයක්ද ගුණානුස්මරණ වැඩසටහනට සමගාමීව එළිදැක්වීමට කටයුතු කළා. මෙම ගීතයේ පද රචනය මාධ්‍යවේදී නිමල් ජයරත්න. සංගීතය හා ගායනය ලක්ෂ්මන් හිල්මි. අපාදරින් අපවත් වූ දිඹුලාගල නාහිමියන් උපහාරයක්ම වේ. අත්තනගල්ල රජමහා විහාරාධිකාරී විශ්‍රාමලත් පාඨශාලා ආචාර්ය පූජපාද කුරවලානේ සිරිසීවලි ස්වාමින් වහන්සේ පසුගිය 26 වනදා අපවත් වුණා. ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන කටයුතු අත්තනගල්ල රජමහා විහාරස්ත ආදාහන මළුවේදී හෙට සිදු කිරීමට නියමිතයි. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් වතු පිටිවල මූලික රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලැබමින් සිටියදී අපවත් වන විට පූජ්‍යපාද කුරවලානේ ස්ත්‍රී සීවලි ස්වාමින්ද්‍රයන් වහන්සේ 60 වැනි වියෙහි පසු වුණා. වැඩම කර වූ ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දේහය මේ වන විට අත්තනගල්ල රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් අධ්‍යාපන උපාධියත් ලබා ඇති ස්ත්‍රී සීවලි ස්වාමින්ද්‍රයන් වහන්සේ දශක කිහිපයක් පාඨශාලා චාර්බන් වහන්සේ නමක් ලෙස සිසු දරුදරියන්ගේ නැනස පෑදීමට කටයුතු කළා. 1972 පෙබරවාරි මාස 4 වන දින ප්‍රෞජ්ජා භූමියට ඇතුළත් වූ අපවත් වී වදාළ පූජ්‍යපාද කුරවලානේ සිරිසීවලි ස්වාමින්ද්‍රයන් වහන්සේ අඩ සියවසකට අධික කාලයක් වූ ප්‍රෞජ්ජා දිවිය ආදර්ශමත්ව ගත කළ සුපේෂල ශික්ෂාකාමී තෙරුන් වහන්සේ නමක්.
මහනුවර නොගවැල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක මූලිකත්වයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණා. ඒ ප්‍රදේශයේ තෝරාගත් ආර්ථික දුෂ්කරතා සහිත පවුල් 400ක් වෙනුවෙන් ආයතනය පිහිටි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය මත තෝරාගත් පවුල් 400ක් වෙත මෙමගින් වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කළා. පූජනීය සංගරත්න ප්‍රමුඛව ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. ශ්‍රියාමපාලී වංශික මහානිකායේ මල්වතු සහ අස්කිරි උභය පාර්ශවයේ උපසම්පදා පුණ්‍යෝත්සවය පසුගිය වෙසක් පුරපසළොස්වක පොහෝ දිනේ සිට ආරම්භ කෙරුණා. පොසොන් පොහොයේදී ඇති ජුනි මාස 14 වනදා දක්වා පුණ්‍යෝත්සවය පැවැත්වෙනවා. සම්බුද්ධ ශාසනය කියලා කියන උපසම්පදාව. උපසම්පදාවක් නැත්නම් ශාසනයක් ඇත්තේ නැහැ. ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේ ආරක්ෂා කර ගැනීම, මේ වැඩි දියුණු කර ගැනීම, මහා සංඝරත්නය වගේම සදහවත් ජනතාවගේ පරමිතකම පරම වගකීමක්. නිසා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා කියන උපසම්පදා භික්ෂුන් වහන්සේ ආරක්ෂා කර ගත යුතුයි. නිසා මේ වන් අවස්ථාවකදී මේ රාජකීය මංගල උපෝස්ථාගාරයේදී උපසම්පදාව වසර දෙකකින් සිදු කිරීමට නොහැකි වුණා. විසක් පූර්ව පසළොස්වක පොහෝ දිනේට එදා රාජාඥාව අනුවත් එල්ලීම් රජතුමාගේ එල්ලීම් අනුව විසක් පොහේ දවසේ සිට පොසොන් පොහේ දක්වාම අපේ මල්ලුතු මහා විහාරයේ තස්කිරි මහා විහාරයේ උපසම්පදා අඛණ්ඩව පවත්වාගෙන එනවා. නමුත් එදා සිංහල රජ කාලයෙන් පස්සේ අවුරුදු 268කින් පස්සේ තමා වසර දෙකක් අපට උපසම්පදා පැවැත්වීම නොහැකි වුණත් ඒ වසර දෙකේම උපසම්පදා අපේක්ෂකයන්ගෙන් 310 දෙනෙක් පසුගිය 2022 ජනවාරි 12 වෙනිදා ඉඳන් උපසම්පදා සිද්ධ කළා. ඉතුරු වෙච්ච සාමණේරයන් වහන්සේලාත් උපසම්පදා කිරීම ආරම්භ කළේ මේ මාසේ 15 වෙනි දින වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ. වාහලනාග නාමයෙන් පසුනමක් සෑම වර්ෂයකදී මල්ලොති විහාරයේ තස්කිරි විහාරයේ උපසම්පදාට පත් වෙනවා. මේ වර්ෂයේදී ඒයින් පළවෙනි භික්ෂුන් වහන්සේ තමා සාමණේරයන් වහන්සේ තමා අද දවසේදී උපසම්පදාට පත් වෙන්නේ. ඒ නිසා අද පටන් මේ උපසම්පදාව ආරම්භ කරනවා. දැනට අපට 300ක් වම්න භික්ෂුන් සාමණේරයන් වහන්සේලාගෙන් ආයුධ පත්‍ර ලැබී තිබෙනවා. ඒ කාලේ හැටියට අපි දිනපතාම උපසම්පදාව පැවැත්වීම කටයුතු සිද්ධ කරන බවද මේ අවස්ථාවේහි අපි අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර සුමංගලාභිධාන මහානායක මහමියන් වහන්සේගේ නියමයේ අනුව අපි ගරුතර අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අතුළු ගරුතර කාරක මහා සංඝ සභාවත් ඒ වගේ මල්ලොත මහාවීර නේවාසී කර්මාචාර්යයන් වහන්සේලාත් ඒ උපසම්පදා මහා පුණ්‍ය කර්ණ පැවැත්වීමේ කටයුතු සිද්ධ කරන බවද මේ අවස්ථාවේහි සිහිපත් කරනවා. අපි බලාපොරොත්තු වුණේ උපසම්පදාවට සාමණේරයන් වහන්සේ ඇතුළු පසුනමක්. කියන්නේ ගුරුහාමුදුරුවෝයි දෙමව්පියෝයි පමණයි. නමුත් මේ වතාවේදී අපි කල්පනා කළා ටිකක් සමතත්වයට පත් වෙලා තිබෙන නිසා උපසම්පදා වෙන සාමණේරයන් වහන්සේ ඇතුළු ගුරුහාමුදුරුවෝ දෙමව්පියන් ඇතුළු 10 දෙනෙක් පමණක් එක සාමණේරයන් වහන්සේ නමක් වශයෙන් පැමිණෙන්න ඒ අනුව දවසකට අපි 8 දෙනෙක් 9 දෙනෙක් 10 දෙනෙක් පමණ උපසම්පදාට ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෛද්‍ය උපදෙස් අනුව රජයේ උපදේශ අනුව අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැම දිනාම ඒ උපදේශ අනුව කටයුතු කිරීම සඳහා කටයුතු කරන මෙන්න මේ අවස්ථාවේ කාර්මික සිහිපත් කරනවා. ඓතිහාසික පොළොන්නරුව කිරිබෙහෙර චෛත්‍යයේ කොතුහන්සේ නිරාවරණය කිරීමේ පින්කම බෞද්ධ මාධ්‍ය ජාලය මෙවන විට ආරම්භ කර තිබෙනවා. මෙම අති දුර්ලභ වූ පින්කම සඳහා දැන් ඔබටත් දායක වීමේ හැකියාව පවතිනවා. ලක්දිව සහලින් ස්වයන් පෝෂිත කළ පොළතිසිපුර මහා නිරිඳුන් වූ මහා පරාක්‍රම බහු රජු විසින් සුභද්‍රා දේවි බිසව සිහිපත් කරමින් ඉදි කළ පොළොන්නරු සුරස්මස්ථානයන්ගෙන් එකක් වන පොළොන්නරුව කිරි විහෙර සෑය ප්‍රතිසංස්කරණය කර කොත් වහන්සේ නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විටත් බෞද්ධයා මාධ්‍ය ජාලය ආරම්භ කර තිබෙනවා. නිරන්තරයෙන් මුළු ලෝකයටම දවන්ත අසද්දුෂ්‍ය මහා පිංකම් කිරීමට හුරු කළ බෞද්ධයා මාධ්‍ය ජාලයේ මූලිකත්වය ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයේ යටතේ මෙම අසිරිමත් පිංකම සිදු කිරීමට නියමිතයි.
පොළොන්නරුව සුලස්ම ස්ථානාධිපති මහනුවර ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරාධිපති සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙනර්වේ ශ්‍රී උපාලි අනුනා හිමියන්ගේ අනුශාසනා ඇතිව බෞද්ධයා මාධ්‍යජාලයේ සභාපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම යටතේ මෙම අති දුර්ලභ වූ පින්කම සිදු කිරීමට නියමිතයි මෙවන් මහා පින්කමකට සහභාගී වී කුසල් රැස් කර ගැනීමට කල්යාණ මිත්‍ර නාලිකාවක් ලෙස අප සදැහැති ඔබටද අවස්ථාව ලබා දී තිබෙනවා ඔබ දැහැමින් සෙමින් වීරයෙන් උපයාගත් මුදල පහත ගිනුම් මංක වෙත යොමු කර ඔබත් මහා පින්කමක කොටස් කරුවෙකු වන්න බෞද්ධයා පුණ්‍යාදාර අරමුදල මහජන බැංකුව ගිනුම් මංක 176.130.2.46.69 සම්පත් බැංකුව ගිනුම් මංක 02.706.4.195 ලංකා බැංකුව ගිනුම් මංක 04.810.21.968 වැඩිදුර තොරතුරු සඳහා විමසන්න මූල්‍යහා පරිපාලන අධ්‍යක්ෂ මහේෂ්ද අල්විස් මහතා 04.906.09 දුර්ලභ වූ මිනිසත් භවයේ දාන පාරමිතාව පුරා සසර සයුරින් එතර වන්නට ඔබත් මෙම දුර්ලභ වූ මහා පින්කමක කොටස් කරුවෙකු වන්න අම්පාර ඓතිහාසික දිගවාපේ මහා සැරදුන්ගේ ප්‍රතිනිර්මාණ කටයුතු සඳහායි පවසමින් ජනතාව රවටා මූල්‍ය ආධාර ලබා ගන්නා අව්‍යාජ පුත්කලයන් සහ කණ්ඩායම් වලට නොරවැටෙන ලෙස බෞද්ධ මාධ්‍ය ජාලයේ මෙරට සදහැවතුන්ට නිවේදනය කරනවා අම්පාර ඓතිහාසික දිගවාපිය සැරදුන්ගේ ප්‍රතිනිර්මාණ කටයුතු වෙනුවෙන් යලිදකිමු දිගවාපිය ව්‍යාප්ෘති ක්‍රියාත්මක වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ බෞද්ධ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් එම ව්‍යාප්ෘති යටතේ සෑයේ ප්‍රතිනිර්මාණ කටයුතු දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර මත සිදු කෙරෙනවා ව්‍යාප්ෘතියට යයි පවසමින් ව්‍යාජ ලෙස ජනතාව රවටා මූල්‍ය ආධාර රැස් කළ පුත්කලයන් පිළිබඳව මේ වන විට බෞද්ධ අමාත්‍යාංශයට වාර්තා වී ඇති අතර එවන් ව්‍යාජ පුත්කලයන්ට හෝ කණ්ඩායම් වලට නොරවටන ලෙසයි බෞද්ධ අමාත්‍යාංශය ජනතාවට නිවේදනය කරන්නේ එසේම යලිදකිමු දීගවාපිය ව්‍යාපෘතිය වෙනුවෙන් වන ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් ලංකා බැංකුවේ දීගවාපිය අරුණ ගිනුමට සහ බෞද්ධ මාත්‍යචුවලේ පුණ්‍යාධාර අරමුදල වෙත පමනක් බැරකරන ලෙසයි සදහැවතුන් වෙත අවධාරණය කරන්නේ මේ අතර දීගවාපි මහසෑරදුන්ගේ ප්‍රතිනිර්මාණ කටයුතු සඳහා ගඩොල් නිෂ්පාදනයට දරසහ දහයියා අවශ්‍යව තිබෙනවා ඒ සඳහා දරසහ දහයියා හැකි පමණ දීගවාපිය පුදබිම වෙත ගෙනවිත් බහර දෙන ලෙසත් දීගවාපිය පුදබිමේ රෝපණය කිරීම සඳහා නාපැල සහ ඇහැලපැල හැකි පමණ ගෙනවිත් බහර දෙන ලෙසත් බෞද්ධ මාත්‍යචාලය මෙරට සදැවතුන් වෙත ආරාධනා කරනවා දරුවන් 11 දෙනෙකුගේ පියෙක් අවුරුදු 69 දී වෛද්‍ය උපාධියට සැරසෙයි. ඒ පොතත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. දරුවන් 11 දෙනෙකුගේ පියෙකු වන 69 හැවිරිදී ඉතියෝපියානු ජාතිකයෙකු වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා එරට ජිම්මා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම හේතුවෙන් මේ වන විට ඔහු එරට සමාජ මාධ්‍ය ජාලවල පුවත් මවන්නෙකු බවට පත්ව තිබෙනවා. එනේ යතවල්ලස් කුටි බා මිරාවල් ලග්ගා. ටෙඩිස්සේ ගීචිල් සිය ප්‍රාථමික අධ්‍යාපන කටයුතු හෝ පවත්වාගෙන යාම අසීරු වීම නිසා 8 වෙනි ශ්‍රේණියෙන් පසු ගීචිල්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වන්නේ සිය දෙමව්පියන් අහිමි වීමත් සමගයි. ඔහු කුඩා වියේදීම තම පවුල නඩත්තු කිරීම සඳහා ජීවනෝපාය වශයෙන් ගොවිතැන් කටයුතුවල නිරත වී තිබෙනවා. ගොවිතැන් කටයුතු නොමැති වූ අවස්ථාවල ඔහු ආපන ශාලාවකද සේවය කර ඇත්තේ ජීවන බරට මුහුණ දෙමින්. කෙතරම් කාර්ය බහුල අයෙක් වුවත් ගීචීල් හට පසුගියදා විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිට එම විභාගයේ සමත් වීමට හැකි වී තිබෙනවා.
විශ්වවිද්‍යාල ප්‍රවේශයට පෙර ඔහු අවශ්‍ය සුදුසුකම්ද කාලයත් සමගින් සපුරා තිබුණා. දැන් අධ්‍යාපන කටයුතු මනාව සිදු කරගෙන යාම සඳහා ගීචීල්ට ඕනාවටත් වඩා වෙලාව පවතින බවයි ඔහු සඳහන් කරන්නේ. වෛද්‍ය උපාධිය හදාරන තාක්ෂණයේ පිළිබඳ ජිම්මා විශ්වවිද්‍යාලයේ සිසු සිසුන්ගෙන්ද ඒ සඳහා විශාල සහයෝගයක් හිමිවන බවද ඔහු පවසනවා. එත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශයේ මෙතකින් නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට දිනපතා එක්විය හැකි. ඔබ සැමට සුවදායී රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.